මේක වලක්වා නොගැනීම පිළිබඳව රජය යම් දුරගට යනවා ඒවා කෞදේ පුද්ගොලයෝ කියලා හොයාගෙන ඒවල්ට නඩුපවරණ කයුතු සසාහනිත් කටයුතු කරගෙන යනවා. නමුත් මේක පිටිපස්සෙහිටි අපි එදා ඉඳලම කිව්වේ කවුද කියලා අපි හොයා ගඩුන. අද අපි ආයමත් මතක් කරනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා, අවුදු දෙකහමාරක් ඉහිලතියෙන. අපි එදා ඉන්ඳලම ඉල්ලුවේ ඒ වගේ මේ රටේ ජනතාව ඉල්ලුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරලා ඒක පිටිපස්ස ඉන්න ඒ පුද්ගලන්ට නීතිය ඉදිරියට ගෙනෙල්ල දන්ුවම් කරන්න කිය. නමුත් මේ අවුරුදු දෙකහමාර තුළ මේ රටේ ජනතාවගේ ඒ වගේම කාඩ්නල්තුමාය තුළු කතෝලික සභාවේ විශ්වාසය බිඳ වැටිලා තියෙනවා මේ පරීක්ෂණ හරියට ඉස්්‍රහට යනවාද කියන. ඒ වගේම ජනාධිපති කොමිසමප්පත් කරා ඒක නිර්දේශයාව ඒ නිර්්දේශ ක්‍රියාත්මක කරනවාද. ඒ වගේම ජනාධිපති කොමිසමේ ඒ වැඩිදුර විමාශනය කරන්ඩ කියපු කාරණ විමාශනය කරනවාද කියන බරපත්ල ප්‍රශ්නය. අද අපේ රට තුළ තියෙනවා. ප්‍රථමයෙන්ම අපි ඉල්ලා සිටිනවා ඒ ජනාධිපති කොමිසමය තියෙන කාරණා ගැන පුළුල් අධ්‍යයනයක් කරලා ඒක පරක්කු කරන්න ඇතුව විශේෂයය පිළිබඳව කටයුතු කරන්නකි. අද මේ රටේ පමණක් නෙමෙයි අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ පවා. ද්ෝෂණය කරන්න අද පටන් අරගෙන තියෙනවා. අපි දැක්කා ඉතාලිය ඒවගේම නි්‍යෝක්නුවර ඒ වගේම දිගින් දිගටම. මේ පාස්කු ප්‍රහාරය සාධාරණයක්ඉල්ලලා විදේශගත ශ්‍රී ලාංකිකයොත් උද්ඝෝෂණය කරන්න්න පටන්ගරන්තිෙන. ඒවගේම විවිධ අවස්ථාවල්දී. කාඩිනල් තුමාන් ඒ වගේම කතෝලික සභාව මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය. රජයට ප්‍රකාශ කල්ලා තියෙනු. ඉතිං මංහිතනවා අෞුදු දෙකක් ගිහිල්ල දෙකා මාරක් ගිහිල්ල ඒ ජීවිත අහිමි වුණු ඒවගේම තුවාල වුණු ඒගේ ඒ පවුල්වල ඉන්න අනිකුත් දෙනා ඉතාම වේදනාවෙන් ඉන්න. ඒවගේම මේ රටේ ජනතාවගේ ආරක්ෂාව අවුරු කිරීම සඳහා මේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ හරියට කරන්න කියලා මේ අවස්ථාවදී අපි නැවත ඉල්ලා සිටිනු අපි දැක් වැළගදී අධිචෝජනා භාර්තනෝ අධිකරණයවැඩටට පටන්ගන්නවා ඕ මංහිතන්නේ අපි බලන්ඩෝනේ හිටපු නීති පතිතුමා. යන්ඩිස්සල කිව්වා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විශාල කුමන්ත්‍රණයක් තියෙනවා ඒ පිබඳව පරීක්ෂණ කරන්න කලා මහිතන්න එතුමා පොලිස්පතිතුමාටත් මේ පිළිබඳව දැනු දුන්න ඇති අපි කතෝලික සභාවත් එක්ක අපි සංසන්ධනය කරලා බල නොකොට කතෝලික සභාවයි නිල්ල මතේ වෙලා තියෙන්නේ තාම මේ පරීක්ෂණ රියට වෙන්නයි කියලා. තයයින්ද අපි මෙ අවස්ථාවේදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අර ජනාධිපති කොමිසන් සභාවේ. නිර්දේශ ක්‍රියාත්මක කරන්ඩ කියලා අඩු තර්මය පිඉල්ලා සින්න. මොකද ඒ ජනාධිපති කොමිසන් සභාවේ යම් යම් පරීක්ෂණ ඉස්සරහට ගෙන අන්දිි කියල ගුල නිර්්දේශ කරල තිබුණ. ඒවගේම නඩු පවරන්්ඩෝනී කියලා පංගුවක් කලාවට නිර්්දේශ කරල තිබුණ. ඒක පැහැදිලි මතයක්. මේ රජය ප්‍රකාශ කරන්්ඩෝනේ ඒවගේම මේ පරීක්ෂණ. කතෝලික සභාවත් එක්ක කතා කරලා ඒගුලන්ට සෑන්් සෑමකට පත්වන පරිදි කරගෙන අ්ඩෝනය කෙල් මයි අප මත. අධිරනටයුත්ේද වැඩිඩක් බරක් යදිර තියන්නේ මේ මලක්වා නොගනීම සඳහා ඒ පිරිිස සඳහ තමා චෝදන වාාරන නත් සම්බන්ධයි කියන කොටස් හරිම අඩීමගෙන ශරීක්ෂණ නිස්වායගනය ඔබතුමා පල කරනව ඔවු ඒක තමයි අපිත් ප්‍රශ්න වෙලා තියන්නේ දැන්. මේක වලක්වා නොගැනීම පිළිබඳව රජය යම් දුරගට යනවා ඒ කවදේ පුද්ගොලයෝ කියලා හොයාගෙන ඒවල්ට නඩුපවරණ කටයුතු සහනිකුත් කටයුතු කරගෙන යනවා. නමුත් මේක පිටිපස් හිට අප එදා ඉඳල කිව්වේ කව්ද කියලා අපි හොයා ගැඩුවන. මොකද මේ බරපත්ල තත්ත්වයක්. මොකද මේ රටේ ආරක්ෂාව පිළිබඳවයි අනාගතයේ දී බරපත්ල ප්‍රශ්නයක් ඇතිවෙන්ඩ පුළුවන් මේක විසදුව නැත්ත. ඇති ඒහින්දා. තාමත් ඕනෑකමින්. මේ රජයෙන් ඉල්ලනවා දැන් අවුරුදු දෙකහ මාරක් ගියාමේ පාස්කු ප්‍රහාරයවල. මේ අවුදු දෙකහ මාර තුළ. ඇයි මේ පරීක්‍ෂණ කටයුතු හරියට සිද්ධ කරලා අවසන් කරලා. ඇයි මේ පිටිපස්සේ ඉන්න පුද්ගලයන්ව හොයාගන්ඩ බැරි කතෝලික සභාවට ඒවගේම මේ රටේ ජනතාවට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට. සෑීමකට පත්වෙෙන්ඩ පුළුවන් තත්ත්වේ. රීක්ණයක් කරන්න කියල තමයි අපි මේ අවස්ථාව දී ඉල්ලා සිට පෝර් පස්්ට දැඩි ලෙස බලපාලතියෙනවා පෝර ප්‍රශ්නය මංහිතන්න මේ රජය අනාගෙන ඉවරයි. මේ රජයට පෝර ප්‍රශ්නය මුලදීම වරද්දගෙන ඒ එක ක්‍රම මගින් ඒක සාධාර්ණී කරන්න ගිහිල්ල දැන්වෙනකොට ගොවියාගේ දැඩි අප්‍රසාධයට රජය පත්වෙලා ඉවරයි ඒ වගේම ඉදිරියට මේ රටේ ආහාර සුරක්ෂිත භාවය ගැන විශාල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා මේ රටේ ජනතාවගේ ජීවන බරර් ජීවන වියදමට මේක විශාල ලෙස බලපානො මේ රටේ ආර්ථිකයට මේක බලපානො ඒ වගේම අපේ අපනායන වන තේකර්මාන්තයට මේක බලපාන ඉති ඒහින්ද විශාල ගැටලු රාශ්්‍ය ඒ වගේම අපේ කෘෂිකර්මයෙන් යෙපෙන ජනතාව විශාල වශය නිවවාම මේ ගම්මාමනවල තාම අහිංසක ජනතාව. ඒගුලන්ට ආර්ථික වශයෙන් දදුෂකර තියන ඉති .